මේක සංවේදී අවස්ථාවක්. මෙතන නියෝජනය කරන්නේ ලංකාවේ වාමාංශික ජාතිකත්වයේ නියෝජනය කරන මන්ත්‍රීවරු. මම පළමුවෙන් ඔබසිරට ස්තුති කරන්නේ දැන් අවුරුදු දෙකයි මේක මට තනියම කරන්න බැරි වුණා. මං ආවේ කණ්ඩායමක් එක්ක වැඩ කරන්න. ඒ සම්ප්‍රදායික දේශපාලනයට එක පක්ෂයකින් බලය අරගත්න එක නෙමෙයි. ඒ වෙනකොට බලය අමතක වෙලා දුවලා තිබුණේ හුඟක් අය. මම ජනාධිපතිකම භාරගත්තද්දී ඔක්කොම පක්ෂ වාගේ කොටස් දෙකකට බෙදුණා. මම පොහොට්ටුවේ සහයෝගය ඉල්ලන්න අන්තිමට ගියේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ළඟට. එතුමයි තීරණයක් ගත්තා. හරි තීරණයක් ගත්තේ. අදත් මං එතුමාට ස්තුතිවන්ත වෙනවා ගත්තේ තීරණය වෙන. මං වෙනුවෙන් නෙමෙයි රට වෙනුවෙන්. ඔය කණ්ඩායම හිටියේ නැත්තම් ඉදිරියට අපිට යන්න බෑ. මං තීරණය කරා හිටපු ඇමතිවරු එක්ක වැඩ කරන්න අනෙක් මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ඉල්ලන්න. අන්තිමට මේක තනියම මට අදින්න බෑනේ. මං ආර්ථිකය හැදුවත් බස් දුවන්න ඕනේ, රෝහල් තියෙන්න ඕනේ, පාසල් දුවන්න ඕනේ, ඉන්ධන තියෙන්න ඕනේ. ඉතින් ඒ ඔක්කොම කරන්නේ ටීම් එකක් හැටියට. ඒකම ඉගෙන ගත්තේ 77 දේහජයවදනේ යටතේ. එතුමයි අදහස් තිබුණා අපි ඔක්කොම ඇද්ද නිසා එක කරේ. මහවැලි එතුමයි තිබුණත් එතුමගේ ගාමිණී එක හදන්න. ප්‍රේමදාසට කිව්වා ශ්‍රීජයවදන පුරා ගෙවල් ටික හදන්න. මට කිව්වා අධ්‍යාපනය බලන්න. රොනීට කිව්වා ආර්ථිකය බලන්න. අන්න එහෙම ටීම් එකක් ඕනේ. ඒ අත්දැකීම තමයි මෙතෙන්ට ඉදේ. මේක විශාල යුද්ධයක්. අපි මේක ඇද්ද? අද මේ රටේ හැවෙන ඕනෑකෙන් ගන්න මේ ටීම් එකට විතරයි කරන්න පුළුවන්. ඒකයි තාත්තේ දෙවෙනි ටීම් එකක් නැහැ මෙතන. ඕකයි කරන්න පුළුවන් ටීම් එක කියලා. ඒ ටීම් එක ඇති කරලා තියෙනවා. ඒක විශාල දෙයක්. මං හිතුවේ මේකේ මං ඉදිරිපත් වෙන්නේ මට පෙවුන්නේ වෙන කාටවත් මේක කරන්න පුළුවන්ද? අඩු ගානේ තව අවුරුදු 5ක් ගෙනියන්. එතකොට ඉන්න ටීම් එක තව දැනගන්න ඕනේ ඊට පස්සේ ගෙනියන්න කොහොමද කියලා. කොහොමද වැඩ කටයුත්ත කරන්න කියලා. ඉතින් ඒක කරන්න තමයි අපි දැන් ලෑස්ති වෙන්නේ. මේක කරන්න තියෙන්නේ මේ වටේ ඔයගොල්ලෝ විතරයි. ඒ බලය අරගෙන රට හදන්න. එතකොට තව අවුරුදු 5ක් යන්න පුළුවන්. ඒකයි දේශපාලනය. ඉතින් තියෙන්නේ මේක දිනලා පාර්ලිමේන්තු ඡන්දෙ දිනලා බලන්න. අපි ඔක්කොම එකට වැඩ කරමු. මේක එක ප්‍රශ්නයක් නෙමෙයි. ඉතින් දැන් අපි තෙන්ට යන්න වැඩ කටයුතු කරමු. මොකද ලෝකෙ මගෙන් අහන්න කොහොමද මේ අවුරුද්ද එක කරේ කියලා. මං කොහොමද මේ ටීම් එක මොකද්ද කියලා. මේ මං කිව්වහම මේ නිකන් එහෙම් මෙහෙම් කට්ටිය තෝරාගෙන ආණ්ඩුවක් හදුවා කියලා ඒගොල්ලෝ මං දිහා බලන මොකද උනේ කියලා. අත්ත වශයෙන්ම අද මං කතා කරා දකුණු අප්‍රිකාවේ ජනාධිපති රම්පෝසට. එයා කියනවා මේ ඔයගොල්ලෝ කරේ අවුරුද්දකින් ලොකු වැඩක් කියලා. හැමතැනම අහන්න මේ දැන් IMF ආවේ කට්ටිය. ඉතින් ඒක ඔයගොල්ලෝ කොටස් කාලේ. අපි ඔක්කොම එකට කරා. ඒක අරගෙන ඉදිරියට ගෙනියන්නේ. මේ ඡන්දේ කරන්න අපි ලෑස්ති වෙලා ඊළඟ ඡන්දෙත් කරමු. මං ස්වාධීනවාව එක හේතුව මිනිසුන්ට මේ දේශපාලනය එපා වුණා. පෝට්ටුවේ දේශපාලනය, UMP දේශපාලනය, සජබේ දේශපාලනය, JVP මොකුත් එපා වුණා. දැන් ඔයගොල්ලෝ අලුතෙන් එන්න. ඒත් ඔයගොල්ලෝ අලුත් මාර්ගයක යන්නේ. හැරෙන්න එපා. ඔයගොල්ලෝ දක්ෂයෝ. ඩොන්ට් අන්ඩර්ස්ටිමේට් යෝර්සෙල්ෆ්. මම වැඩ කළා තියෙනවා. මම 77 වැඩ කරපු ගෲප් එකක් වගේ තමයි මේ සැරේ වැඩ කරේ. ඕනෑම අභියෝගයක් මුහුණ දීලා ඉස්සරහට ගියා. ඉතින් ඒ නිසා මම සියලු දෙනාටම ස්තුති කරමින් අපි ඉදිරියට යමු.